අදත් අපි ට්‍රිප් එකක් ඇවිල්ලා ඉන්නේ. මේ ඉන්නේ අපි අද ආපු යාළු කට්ටිය. අද අපි ඇවිල්ලා ඉන්නේ දැන් අපි උදේ පැය දෙකක් විතර drive එකකින් පස්සේ අපේ අපි පුරුදු ඉන්න අපේ සිටි එක එඩ්මන්ටන් සිටි එකේ ඉඳලා දැන් කිලෝමීටර් 150ක් විතර ආවා. අපි highway එකේ තමයි ආවේ. අපේ අද ගමන අපි යන්න බලාපොරොත්තු වෙන්නේ ජැස්පර් වලට. يعني මෙහි තියෙන තව නැෂනල් පාක් එකක් ලස්සන. ඒ ජැස්පර් වලට තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි ඉන්නේ එඩ්සන් කියන සිටි එකේ. අපි උදේ කෑම ගන්න කියලා ආවා. එමෙතනට මේ ඉන්නේ ඉතින් අපිත් එක්ක ආපු කට්ටියද. මේ ඉන්නේ ඉතින් පොරුදු යාළුවෝ කට්ටිය. දැන් අපි හදන්නේ උදේට ගෙනාවු කෑම ටික මෙතනින් කාලා තව අපිට යන්න තියෙන කිලෝමීටර් 150ක් විතර ඔක්කොම දුර අපි ඉන්න එඩ්මන්ටන් සිටි එකේ ඉඳලා කිලෝමීටර්ස් 300ක් විතර තියෙනවා. දැන් අපි උදේට කන්න ගෙනාවා බර්ගර්ස් වගේ කුයි හොට් ඩොග්ස් වගේ කුයි ඒවත් අපි ගෙදරින් හදාගෙන ආවේ. මේ පාර අපි බැලුවේ ගෙදරින් හදාගෙන ආපුවම අපිට යන වියදම් පොඩක් අඩු කරගන්න පුළුවන්. ඒ නිසා මේ අපේ ටාගට් එක තිබ්බ හැමෝම ගෙවල් වලින් කෑම බෙදාගෙන හදාගෙන ආවා. ඊට පස්සේ අපි මේ පාරත් වාහන දෙකක් හය කරා. වාහන දෙකයි. ඊට පස්සේ අපේ අයියා කෙනෙක් ගාව තව එක වාහනයක් තියෙනවා. ඔක්කොම වාහන තුනයි. 14 දෙනෙක් ආවද ට්‍රිප් එක. අපි බලමු ඉතින් ඉස්සරහට කොහමද ලස්සන තැන් තියෙනවා බලන්න. අපි යන්නේ රොකීස් කඳු ඒ පැත්තට යන්නේ කැනේඩියන් රොකීස් බලන්න. එහෙනම් අපි ඉස්සරහට ගිහිල්ලා හම්බෙමු ආයි. දවල් අපි බලමු කැම මොනවාද තියෙන්නේ කියලා මුලින් කන්න. ඉතින් අපි උදේට ගෙනාවේ මෙතන තියෙනවා බර්ගර් බන්ස් වගේ කුයි චීස් වි තමයි තියෙන්නේ. එන බන් එක තියෙනවා. මේකට අපිට චීස් කෑල්ලක් හම්බුණා. ඒකත් එක්ක තමයි අපි උදේ ආහාරය තියෙන්නේ. ඊළඟට තව තියෙනවා මගෙන් හොට් ඩොග්ස් වගේ කුත් අපි ගියා. අයියේ සිග්නල් දාගන්නවා මාත් හැරුවේ දැන් කක්කා. ඉතින් අපි එහෙම වුණොත් කාලා අහපෝ යන ගමන් හම්බෙමු. ඉතින් අපි දැන් ඇවිල්ලා ඉන්නේ ටිම් මොන්ස් එක ඇතුළට. හැමෝම කොපි බොන්නාව. සාමාන්‍යයෙන් ටිම් හෝටන්ස් කියන්නේ කැනඩාවල සෑහෙන ප්‍රසිද්ධ රෙස්ටෝරන්ට් එකක්. ඉතින් මේකේ කොෆි සෑහෙන ප්‍රසිද්ධයි. ගොඩක් කට්ටිය බොන්නේ ෆ්‍රෙන්ච් වැනිලා. ඒකත් එක කොෆි ජාතියක්. ඉතින් අපේ අද නම් අපි ගත්තේ හොට් චොක්ලට් ඊට පස්සේ රෙගියුලර් කොෆි ඕව තමයි ගත්තේ කට්ටිය. ඉතින් දැන් එළිය සීතල හින්දා කෝපි එක බොන්න හිතුව හැමෝම. ඊට පස්සේ දැන් කෝපි එක බීලා ආපහු අපි යන්න බලාපොරොත්තු වෙනවා ජස්ට් වලට අද දවසේ ආවිදින ටික බලන්න. ඉතින් අංජනයි කොහොමද කෝපි එක? කෝපි එක සුපිරි. අකිලයි මොකද හිතන්නේ? හොඳයි හොට් චොක්ලට් මන්නම්. අකිලයි හොට් චොක්ලට්. ඔය දෙන්න මොකද හිතන්නේ? ඒ ඔය පෙන්නන ඔය එයා හිතන්නේ. ඒ දෙන්නට මොකද හිතෙන්නේ? අපි තේබිව තැන ඉඳලා ඉස්සරහට යන ගමන් ඉන්නේ.
6:20 තාම අවුව වැඩිලා නැහැ. අද එන ලූමි දවසක්. ෆෝකස් එක තිබ්බද පොඩක් වහිනවා කියලා. මේ ඉන්නේ අපේ ඩ්‍රයිවර්. දෙනෙත් මල්ලි. මේ ඉන්නේ ෂෙරෝන් අයියා. ඉතින් අපි තව පැය දෙකක් විතර අපිට යන්න තියෙනවා. තව ඉස්සරහට පාරේ ලස්සන තැන් හම්බෙයි. ඒවත් රෙකෝඩ් කරගෙන යන්න කියලා තමයි බලන්නේ. මේ දෙපැත්තෙම තියෙන කැලෑව මේ වගේ හයිවේස් තමයි. ඉතින් සාමාන්‍ය හයිවේ එක තියෙන හින්දා අපිට කිලෝමීටර්ස් 300 400ක් වුණත් පොඩි වෙලාවකින් යන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට තව ලස්සන ඒරියාස් හම්බ වුණොත් වෙන්නගෙන යන්න. පොඩි දෙයක් පෙන්වන්න හිතුවා. දැන් තාම අපි ඉන්නේ හයිවේ එකේ. හැබැයි මේකේ වෙනස තියෙන්නේ හයිවේ එක දෙකට බෙදිලා තියෙන්නේ. ඒ කියන්නේ ඉස්සරහින් එන වාහන අපේ වම් අත පැත්තට එන්නේ කියන්නේ. ලේන්ස් දෙකයි තියෙන්නේ. හැබැයි සයිඩ් දෙකකට යන වාහන තියෙනවා. ඊළඟට අපිට අර කලින් පෙනුන රොකීස් කඳු ටික වම් අත පැත්තෙන් දැන් පේනවා. දැන් පොඩ වලාකුළු වලින් වැහිලා තියෙන්නේ. අද දවසම පොඩ්ඩක් ග්ලූමි තත්ත්වයක් තියෙන්නේ. මීදුමෙන් වැහිලා තියෙන්නේ කඳු මුදුන් ඔක්කොම. ඒ හින්දා පොඩ්ඩක් පේනවා මදි. හැබැයි සෑහෙනම ලස්සන view එකක්. දැන් මේ සමයේ හින්දා ඔක්කොම ගස් හොඳට වැවිලා ලස්සනට පේනවා හැමදැනම. තව ටික දුරක් යන්න තියෙනවා අපේ ගමනාන්තයට. අද ජස්පර්වල පළවෙනි ආරම්භ බලන්නේ මෙලයින් ලේක් එක. ඉතින් අපි මේ යන අතරමඟ තව ලස්සන views හම්බුනොත් වෙන්නන්න. ඇත්තටම මේ හයිවේ එකේ හින්දා බහි බැහැලා නවතිලා රෙස් ගන්න විදියක් නැහැ. අපිට අර වගේ කලින් පෙන්නුව වගේ සිටි එකක් හම්බුනොත් හරි, එහෙම නැත්නම් රෙස්ට් ඒරියා එකක් හම්බුනොත් හරි තමයි වාහනේ නවත්තන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඉස්සරහට ගිහිල්ලා අපි අද නවතින තැනට සොරි අපි අද පළවෙනි නම් බලන්න යන තැනට ගිහිල්ලා අපව අපි බලමු. මේ වගේ තමයි ඉතින් කට්ටිය ගොඩක් ඉස්සරහින් යන වාහනේ. මම හිතන්නේ වැකේෂන් යන වාහනයක්. දැන් නම් කඳු දෙක තුනක් පේනවා ඉස්සරහ. ඇස්වලින් පේන දේ ඇත්තම කැමරාවෙන් පේනවද කියන එක. හැබැයි පුදුමාකාර ලස්සනයි. දැනත් මොකද හිතන්නේ? සුපිරි කියලා තමයි කියන්නේ. ගිහිල්ලා බලමුද ෆස්ට් ටයිම් යන්නේ. මෙතන ඉන්න ගොඩක් කට්ටිය ගිහිල්ලා තියෙනවා කලිනුත් මේ ජස්පර් ට්‍රිප් එක. හැබැයි අපි කලින් අවුරුද්ද හිටියේ නැහැ. දැනත් හිටියේ නැහැ. Thank you.
ඉතින් අපි අර විදිහට ඇවිල්ලා දැන් එක පොඩි ලස්සනට පේන view point එකට ආවේ. වටේ පොඩ්ඩක් පෙන්වන්නම් පුදුමාකාර ලස්සනයි. දැන් මෙතනින් පොඩි river එකක් යනවා. වටේටම තියෙන්නේ ඔක්කොම අයිස් කඳු. අපි ආවේ පාරේ මේ පැත්තෙන්. මෙහෙන් ඇවිල්ලා දැන් අපි ඉස්සරහට යන්න තියෙන පැත්ත. මේ තමයි අපි අද යන්නේ මෙහෙට රොකීස් කඳු බලන්න. ජැස්ප තව ඉස්සරහට යද්දි ජැස්ප මවුන්ටන් ඒරියා එක හම්බෙන්න. දැන් මේ බෝට්ස් වල දාලා තියෙන්නේ මෙතනින් අපිට පේන කඳු වල නම් පිරමිඩ් කියලා කන්දක් තියෙනවා. ඒක තමයි මේ පැත්තෙන් පේන්නේ. ඒක මීටර් 2766ක් උසයි කියලා දාලා තියෙනවා. view එක තව හොඳට බලන්න තිබ්බ. ඇත්තටම මේ වෙලාවේ වලාකුළු වලින් වැහිලා තිබුණ නැත්තම් දැන් මේ පේන හැමදැනම වටේ හරි ලස්සනට පේනවා. හිම කඳු ඔක්කොම මේ දිගටම තියෙන රොකීස් කඳු, කැනේඩියන් රොකීස්. මෙතනින් එහා පැත්තේ තනිකරම මේ කඳු වැටිය දිගටම එහා පැත්තටම යනවා. අපි අද අපේ ගමනාන්තයට ගියාට පස්සේ මේ තැන් තවත් හොඳට පෙනෙයි කියලා අපි හිතනවා. ඉතින් අපි මෙතන නවත්තලා බලන්න හැදුවේ ඉතින් ලස්සනට පෙනිච්ච හින්දා. ඉතින් මේ අපේ ආපු අනික් කට්ටිය දැන් මේ වාහන දෙකේ තමයි අපි ආවේ. මේ වටේම හරිම ලස්සනයි. ඉතින් මේ වගේ view එකක් බලන්න පුළුවන් වෙච්ච එක ගැන ඇත්තටම මාර සන්තෝෂයක් දැනෙන්නේ. ඉතින් අපි මේ පාර ඇත්තටම තියෙන්නේ මේ දෙපැත්තම ලස්සනට කඳු පේන්න තියෙනවා. මේ කඳු මැද්දෙන් තමයි මේ පාර හදලා තියෙන්නේ. ඉතින් අපි යන දිගටම අපි මේ ටික ඉතින් වීඩියෝ කරගෙන යනවා. ඉතින් කම්මැලිකමක් නැහැ මේ පේන දර්ශනේ. ඕන තරම් එලා බලන් ඉන්න පුළුවන්. ඒ තරම් ලස්සනයි. ඉතින් අපේ කට්ටිය මෙතන දැන් පොඩ්ඩ වෙලාවක් ඉඳී ඉඳලා ඊට පස්සේ තව ෆොටෝ ටිකක් එහෙම අරගෙන පිටත් වෙයි. ඉතින් අපි ඉස්සරහට ගිහිල්ලා බලමු කොහොමද ඉස්සරහා පේන විදිය කියලා. ඉතින් දැන් අපි බලන්න යන ලේක් එක ඇවිල්ලා මැලයින් ලේක් කියන ලේක් එක. ඒකේ මග දුරක් එද්දී අපිට තව හම්බුණා තවත් ලේක් එකක්. ඒකේ නම මෙඩිසින් ලේක් කියලා. දැන් ඇත්තටම අපි ඉන්න තැන හරියටම කිව්වොත් එඩ්මන්ටන් සිටි කියන්නේ කැනඩාවේ වෙස්ට් පැත්තේ තියෙන සිටි එකක්. දැන් අපි මේ තව ඇවිල්ලා ඉන්නේ කැනඩාවේ තවත් වෙස්ට් පැත්තට. ඒ කියන්නේ බටහිර පැත්තට. ඒකේ දැන් අපි ඇත්තරම ජැස්ප කියන සිටි එක පැත්තේ ඇවිල්ලා ඉන්නේ. ඒක ඇත්තරම ජැස්ප කියන නැෂනල් පාර්ක් එකක්. දැන් මේ ලොකු නැෂනල් පාර්ක් එකක්. ඒකේ අපි එන්ට්‍රන්ස් එකෙන් ඇතුළට ඇවිල්ලා දැන් මේකේ තියෙන තැන් ටික බලාගෙන තමයි යන්නේ. මැලයින් ලේක් එකට යන පාරේ දැන් අපි ආවේ මෙන්න මේ පාරේ ඉඳලා. දැන් තව මැලයින් ලේක් එකට යන්න තියෙන මේ පාර දිගේ දැන් මේ අපි ඇවිල්ලා ඉන්නේ මෙඩිසින් ලේක් කියන ලේක් එකට. ඉතින් වට විටාව පොඩ්ඩක් පෙන්වන්නම්. මේ හැමතැනම අයිස් කඳු තියෙන්නේ. හරිම ලස්සනයි මේ හරියට පේන විදිහ. හැබැයි අද පොඩ්ඩක් වලාකුළු වලින් වැහිලා තියෙන්නේ. මේ කඳු ගැට උඩ ඔක්කොම තාම හිම තියෙනවා. දිය වෙලා නැහැ. දැන් මේ සමයක වුණත් මේ හරිය ඇත්තටම අද සෙල්සියස් අංශක 10ක් 12ක් වගේ තමයි ටෙම්පරේජ් එක. වෙනවාට ඉතින් දැන් පොඩ්ඩක් හුරු වෙලා හින්දා එච්චරම ලොකු සීතලක් දැනෙන්නේ නැහැ. හැබැයි හවස් වෙද්දී උදේයි සමහර වෙලාවට හීතලයි. දැන් අද විශේෂයෙන්ම අද අවුව නැහැ. ඒ හින්දා ඉතින් පොඩ්ඩක් අවුල් මේ හීතල පොඩ්ඩක් විතර දැනෙනවා. දැන් අවුව තිබ්බනම් පොඩ්ඩක් ඒක මගහැරෙනවා. ඉතින් අපේ ආපු කට්ටිය දැන් පල්ලෙහාට බහැලා view එක පොඩ්ඩක් බලන ගමන් ඉන්නේ. ඉතින් මේ හරියේ තියෙන view එක තමයි මේ වටේටම ඉතින් අයිස් කඳු තියෙනවා.
අනික මේ ලේක් එකේ ලස්සන කියන්නේ මෙහි තියෙන වටේම ගස් කොළන් තියෙනවා ඊට අමතරව මැද්දේ මේ තනි කරම කොළ පාටයි ලේක් එක සමහර ලේක්ස් තියෙනවා මේ හැරි හොඳ ලස්සන නිල් පාටට පේන ලේක්ස් තියෙනවා ඉතින් අර ඒක තමයි විශේෂත්වය මේ පෙනෙද්දි ලස්සනට පේනවා ඒ view එක හරිම ලස්සනයි වටේ අයිස් කඳුත් එක්ක බලද්දි ඉතින් මෙතන කියලා තියෙනවා මේකේ කියලා තියෙන්නේ උකුස්සෙක් ඉන්නවා කියලා උකුස්ස ජෝඩුවක් අතරම මෙන්න මේ හැරි ඒගොල්ලන්ගේ මෙන්න මේ තියෙන කඳු අස්සෙන් තියෙන ගස්වල ඒගොල්ලන්ගේ කූඩු හදලා තියෙනවා කියලා තමයි කියන්නේ බයිනිකියුලස් වලින් බැලුවොත් ඒගොල්ලන්ගේ පේනවා කියන එක තමයි කියන්නේ මේ හැරි ඉඳලා දැන් මේ තියෙන ඒගොල්ලන්ගේ පින්තූරයක් අරගෙන පෙන්නලා ඒගොල්ලෝ ඒ ගැහණු සතා බිත්තර දාලා ඒව රකින්නවා කියලා තමයි කියලා තියෙන්නේ. ඇත්තරම හරිම ලස්සන මැජිකල් view එකක් තියෙන්නේ මේ හරියේ. වටේටම පේන විදිය හරිම ලස්සනයි ඇත්තරම. ඕනතරම් වෙලා මේ හරි ඉඳගෙන ඉතින් enjoy කරලා යන්න පුළුවන් කට්ටියට view එක බලලා. ඉතින් මෙතනින් පොඩ්ඩක් පල්ලහැට ගිහිල්ලා අපේ කට්ටිය ඉන්න තැන් පොඩ්ඩක් බලලා එන්න. ඊට පස්සේ මෙතනත් තව පොඩි විස්තරයක් තියෙනවා අපි බලමු. මෙතන කියලා තියෙන්නේ man and medicine lake 1950 දී. මේකේ කලින් ferry service එකක් තිබිලා තියෙනවා කියලා තියෙනවා මේ lake එකේ. ඊට පස්සේ ඒ වගේම මේකේ dam එකක් හදන්න තිබිලා තියෙනවා. ඒක හැබැයි හදලා ප්‍රොපෝස් කරලා තිබ්බට ඒක හදලා නැහැ කියලා තියෙනවා. ඉතින් ඒ වගේ විස්තරات දාලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ කලින් මේකේ ගොඩක් පරණ පින්තූරයක් මම හිතන්නේ. ඒගොල්ලන්ට පේනවා මේ ජැස්පර් නැෂනල් පාර්ක් එක ඇතුලේ තමයි මේ මෙඩිසින් ලේක් කියන එක තියෙන්නේ. ඉතින් දැන් ඕගොල්ලන්ට පල්ලහැට ගියොත් පේනවා ගොඩක් කට්ටිය ෆොටෝස් ගන්නවා. ඉතින් මේ ඇත්තටම ඉන්ස්ටාග්‍රෑම් වල සෑහෙන පොපියුලර් ඒරියාස්. මේ ජැස්පර් කියන්නේ සාමාන්‍යයෙන් අපේ කැනඩා වල තියෙන ලස්සනම නැෂනල් පාර්ක් වලින් එකක්. ජැස්පර් ඊට පස්සේ තව එකක් තියෙනවා බෑන්ෆ් නැෂනල් පාර්ක් කියලා. ඇත්තට මේ දෙක එක ළඟ තියෙනේ. උනාට මේ පාර අපිට යන්න පුළුවන් වෙන්නේ ජැස්පර් වලට විතරයි. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේ කඳු වලින් වට වෙලා තින්නේ අපි ඉන්න හරිය. දැන් පල්ලහැට ගිහිල්ලා බලමු කොහොමද ලේක් එක පේන්නේ කියලා වටේට. මං හිතන්නේ තු මෙතනින් තව පොඩි ට්‍රේල් එකක් තියෙනවා උඩට. මේ පාර දිගේ ඒකට නම් යන්න බැරි වෙයි මොකද අපේ ටාගට් එක අද තියෙන්නේ මැලයින් ලේක් එකේ හින්දා. මේ හරි ඇත්තටම ගොඩක් මඩ වෙලා වැහැපු හින්දා වෙන්නේ නැති මේ දවස් ටිකේම. මේ මෙතනින් පේන view එක තමයි ලස්සනටම පේන්නේ මේ හිම කඳු පේන විදිහ. ඉතින් ඔන්න අපේ කට්ටිය අතින් සුපුරුදු වැඩේ පටන් අරගෙන ෆොටෝ ගහන්න. බලමු. පල්ලෙහාට ගිහිල්ලා කොහොමද තාත්ත කියලා ලස්සනව පොඩ්ඩක්. සෑහෙන පාටට හැම තැනම හරිම පිරිසිදුයි මං මේ වතුර. හැබැයි දැන් සමහර තැන්වල මේ මෙන්න මේ හරි තියෙන ගස් ටිකේ තාම කොළ පාට පේන්න නැහැ. මං හිතන්නේ මොකක් හරි ගින්නක් ඇති වෙලා හරි මොකක් හරි වෙලා එහෙම නැත්නම් ඒවැය තාම කොළ හැදිලා නැහැ හරි එහෙම මොකක් හරි ප්‍රශ්නයක්. ඉතින් හැමදැනම හරිම ලස්සනට පේනවා. ඉතින් බලමු තව අපි ඉස්සරහට ගිහිල්ලා දැන් ඊළඟට අපි යන්නේ මැලයින් ලේක් කියන එකට. එතනත් මේ වගේ view එකක් ඇති කියලා හිතනවා. බලමු අපි හරියටත් ගිහිල්ලා. සෑහෙන විශේෂ දර්ශනයක් අපිට බලන්න හම්බුණා. මේ ගහේ මෙතන ලොකු වලහෙක් ඉඳගෙන ගහේ මං හිතන්නේ කොළ හරි ගෙඩි හරි කනවා.
යාව මං හිතන්නේ කැම් එකට පේනවා ඇති කියලා හිතනවා. අහම්මෙන් තමයි හම්බුනේ යාව දකින්න. වලහා සෑ මේ හැරි සෑහෙන වලස් ඉන්නවා කියලා තියෙනවා. අද අපි යන ට්‍රේල්ස් වල මේ වලස්සුන්ගෙන් පරිස්සම් වෙන්න කියලා කියලා තියෙනවා. ඒකට අපි මෙහෙ තියෙනවා බෑස් ස්ප්‍රේ කියලා එකක්. ඒකත් අරගෙනමයි ආවේ. මේගොල්ලන්ගේ පරිස්සම් වෙන්න ඕන නිසා. දැන් මෙලයි පොඩි වැස්සකුත් කරන් හිටපහා එයා තාම ගහ උඩ ඉන්නවා. වලස්සුන්ට සෑහෙන්න වලසුන් සෑහෙන්න ගස් උඩ නගින්න පුළුවන්. අනිකක් බලාගත්තා. මම තියා. මම හරහක් ගන්න ඉබෙත් නෝ. ඉතින් ඔය වගේ තමයි. ඉතින් මේ මම බයි බලමු අපි අර පැත්තෙනු පොඩ්ඩක් ගිහිල්ලා දැන් එහා අනිත් පැත්ත හැරුණා. මේ හරියට මම හිතන්නේ පේනවා දැන් යාව. ඇත්තටම වලසේ අන්න දැන් පොඩ්ඩක් හොඳට පේනවා යාව. යාව දකින්න හම් වෙනවා කියන්නේ ලොකු දෙයක් ඇත්තටම. එනම කලාතුරකින් හම් වෙන දර්ශනය. මම කියන්නේ ගස්වල අතු තමයි කඩාගෙන කන්නේ. අපි කලින් එල්ක අයිලන් ගියාට ලොකුවට සත්තු දකින්න හම්බුනේ නැහැ. දැන් මෙහෙනම් වැඩි වෙලාවක් යන කලින්ම අපිට සතුන්ව හම්බුණා දලන්. අපි තවත් ලස්සන තැනක් දැකලා නැවැත්තුවා. තාම අපි අර මං කලින් කිව්ව මෙලයින් ලේක් එකට යන ගමන් අපි මෙඩිසින් ලේක් එක බලලා ඉවර වෙලා දැන් මෙලයින් ලේක් එකට මේ යන්න තියෙන පාරේ. ඉතින් විශේෂ දේ දැන් මේ සමයක වුණත් මේ කඳුකර පැතිනින්ද හිම වැටිලා තියෙනවා. කියන්නේ කලින් ඉඳන් වැටිච්ච හිම තාම දිය වෙලා නැහැ මේ තියෙන සීතල නිසා. මේ ඉතින් මේ ඒ වැටිච්ච හිම දැන් අතන මේ හිම අයිස් ඊගෙන යන්නේ. අර හිම ඔරිජිනල් වැටිච්ච විදිහටම නැහැ. ඉතින් මේ වටේ පොඩ්ඩක් පෙන්වන්න. මේ කැලෑව ඇතුලේ දිගටම හිම වැටිලා තියෙනවා. හරි ලස්සනයි. මේ දැන් අපි අර පල්ලෙහා ඉඳන් බලාගෙන ආපු කඳු උඩට නැගගෙන යන ගමන් මේ ඉන්නේ. ඉතින් එතකොට මේ දිගටම මේ දැන් ඉන්නේ ගොඩක් උඩ ප්‍රදේශයක. දැන් තවදුරටත් ඉස්සරහින් පේන්නේ තවදුරටත් අපි කඳ නගින්න තමයි තියෙන්නේ. අපි මේ හරිය පහු කරන් එද්දි හම්බුණා මේ පොඩි ගඟක් ගලාගෙන එනවා. ඒකේ ගඟේ ඉස්සරහින් නිල් පාටට ලස්සනට අර ලංකාවේ වයිට් වෝටර් රාෆ්ටිං කරන කිතුල්ගල වගේ ඒ වගේ ගඟ ගලාගෙන යනවා. මාරම ලස්සනයි. ඉතින් ඒක තමයි කට්ටි අපේ කට්ටි දිහා ඉස්සරහින් බලන්නේ. ඒ වගේම මෙතන බෝඩ් එකකුත් ගහලා තිබ්බා. කිසිම බෝට්ටුවක් කිසිම හේතුවක් මත මේ ගඟට දාන්න බෑ ඒක තහනම් කියලා. මොකද ඒ තරම් මං හිතන්නේ මේ සැඩ පහර සෑහෙන සැරයි. මේ යනගම විවේක පොඩ්ඩක් පෙන්නම් යන්නම්. මේ හරියේ දිගටම අයිස් කඳු තියෙනවා. දිගටම හම්බෙන්නේ මේ අපි දැක්ක දිගටම මේ වගේ මේ හැඩේ තියෙන තනි ගස් තමයි දැක්කේ. ඒක අර කියලා නිම කරන්න බෑ. ඒක පුදුම ලස්සනක් තියෙන්නේ මේ ඒ ගස් ඒ වගේ මේ යටින් හිම වැල්ලා. ඊට අමතරව මේ වගේ ගඟවල් අයිනට ලස්සනට පෙනෙද්දි. ඉතින් දැන් අර පැත්තේ තව පේන්න තියෙනවා නිකන් රතු පාට වගේ ගස්. ඒ කියන්නේ ඒ ගස් ටික මම හිතන්නේ කොළ හැලිලා හරි හැමමක් හරි වෙලා ඒ ටික වෙනම ලස්සනක් තියෙන ඒ හරි. ඉතින් දැන් මේ අපේ කට්ටිය දැන් පල්ලෙහාට බැහැලා ෆොටෝ ගන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් මේ අපි වාහනේ නැවැත්තුවේ මේ මෙන්න මේ ගඟ මේ හරියෙන් දැකලා. ඔයා බේන ඇති කාජුත්තම් මං එහාට යන්න. මාරම ලස්සනයි view එක.
මේක දැකලා තමයි අපි පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා නැවතුනේ. මේ ගඟේ පාටයි වටේ පිටේ තියෙන රට පිටාවේ තියෙන ඒ ගස් වල ඒ කලය කම්බිනේෂන් එක බුදුමය හිමත් වෙලා තියෙන හින්දා ඒක අමුතුම ලස්සන මේ හැරී තියෙන. ඈතින් එක එක පාට ගස් තියෙනවා. රතු පාට මික්ස් එකක් එක්ක පොළ පාට ගස් තියෙනවා. මේ හරියෙන් බලද්දී ඇත්තට මේක මාරම ලස්සනයි මේ හරිය. සෑහෙන සැර වතුර පාරක් යන්නේ මේ හරියෙන්. උඩ ඉඳන් මං හිතන්නේ එන ලේක් එකකින් එන වතුර වෙන්න ඕනේ. මේ වතුර ටික තමයි මං හිතන්නේ පල්ලෙහා ලේක් වලත් එකතු වෙන්නේ. ඉතින් මේ වගේ තමයි දිගටම අපිට හම්බෙච්ච ට්‍රේල් එක. පුදුම ලස්සනයි මේ වටේම. සමහර විට මම කියන එක පොඩ්ඩක් ඇහෙන්නේ නැතුව ඇති මේ ගඟේ වතුර පාරේ සද්ද නිසා. දැන් මේ ලේක් එක මේ ගඟ මං හිතන්නේ එන්නේ අපි බලන්න යන මැලයින් ලේක් එකේ ඉඳලා. ඉතින් අපි ඒ හරියට ගිහිල්ලා මැලයින් ලේක් එකේ තිස්තර බලමු. අපි හම්බු ඉස්සරහයි. ඉතින් අපි දැන් මැලයින් ලේක් එකට ආවා. අපි කට්ටිය වාහනේ පාක් කරලා දැන් මේ ලේක් එක තියෙන හරියට යන ගමන්. දැන් වෙලාව දවල් 1ට විතර ඇති. අපි අතර මේ ලේක් එකට අද මම ලොස්සැහෙන බලාපොරොත්තුවක් තියන් ආවේ කයකින් කරන්න පුළුවන් කියලා හිතලා. හැබැයි අවසනාවකට අද මේගොල්ලන්ගේ කයකින් වහලා, ඒ කියන්නේ කයකින් සර්විස් එක වහලා, ඉතින් අපිට බෝට් එකක් රෙන්ට් කරන්න විදිහක් නැහැ. ඉතින් කරන්න දෙයක් නැහැ. කයකින් කරන්න පුළුවන් වුණා නම් මේගොල්ලන්ගේ ප්‍රයිස් එක ඩොලර් 80ක් ඩබල් කයක් එක්කද, ඒ කියන්නේ එක්කෙනෙක්ට ඩොලර්ස් 40කට වගේ කැනඩියන් ඩොලර්ස් කයක් එකක් අපිට රෙන්ට් කරන්න තිබ්බා. නමුත් ඉතින් අද අපිට කයක් එකක් ගන්න බැරි වෙනවා. ඉතින් ඒ හින්දා අපි දැනට බැලුවේ මේකේ වටේ තියෙන ට්‍රේල්ස් වල පොඩ්ඩක් ඇවිදලා බලන්න. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ සම සීසන් එක හින්දා සෑහෙන්න වාහන තියෙනවා මේ තියෙන පාකින් ඒරියා එක. සෑහෙන්න වාහන ඇවිල්ලා තියෙනවා. වාහන විශේෂ දෙයක් තමයි මෙතන මේ RV පාකින් තියෙනවා. ඒ කියන්නේ රික්‍රියේෂනල් වෙහිකල් කියලා මේවට කියන්නේ. ඒවා වෙනම පාක් කරලා ඒවැ ඇත්තටම ෆැමිලිස් එහෙම නැත්නම් කපල්ස් වගේ ඇවිල්ලා ඒගොල්ලෝ ජීවත් වෙනවා. ඒ වගේ ට්‍රැවල් කරන්නේ ඒ වගේ ඒගොල්ලන්ගේ ඩේලි ලයිෆ් එක ගෙවන්නේ RVs වල. ඉතින් එහෙම ආපු වාහනත් ගොඩක් තියෙනවා. ඒ වගේ මේ බසස් තියෙනවා. ඉතින් සෑහෙන විසි ඒරියා එකක් මැලයින් ලේක් කියලා කියන්නේ. ඉතින් අපේ අද ආපු 14 දෙනා අපි ඉස්සරහට ගිහිල්ලා දැන් ලේක් එකේ ට්‍රේල් එකක් තෝරගෙන යන්න තමයි ඉතින් බැලුවේ අපි. ඉතින් මේ පේන්නේ මැලයින් ලේක් එකේ ඉස්සරහා තියෙන විදිහ. මේකත් අර වගේම අපි එද්දි පහු වෙනා වගේ මෙඩිසින් ලේක් එක වගේම තවත් ලස්සන ලේක් එකක්. මේ වගේ සෑහෙන හැමතැනම ලේක්ස් තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මෙහෙත් මේ හිම වැටිලා ඒවා දිය වෙලා නැතුව තැන් තැන් වල ඉතිරි වෙලා තියෙනවා. ඒ වගේම අර උඩින් හිම කඳු පේනවා. අර මං කිව්ව කයක්ස්. ඉතින් අද මේ තියෙන මං කියපු කයක්ස් ටික අද ඇත්තටම කයක්ස් ගන්න විදිහක් නැහැ. කරන්න දෙයක් නැහැ. ඉතින් අපි බලමු මේ ට්‍රේල්ස් කීපයක් තියෙනවා. ට්‍රේල්ස් ටිකේ ගිහිල්ලා බලමු අපි මොනවද අපිට බලන්න තියෙන්නේ කියලා. මං හිතන්නේ මදුරුව වෙන්න ඕනේ මේ සත්තු జాතියක්. සෑහෙන වටේ කැරගෙනවා. ඇත්තටම සෑහෙන ලස්සනයි මෙතනත්. වටේටම මේකේ මෙතන තියෙන බෝට් හවුස් එක මෙතනින් තමයි කයක් රෙන්ට් කරන්නේ. ඊට පස්සේ එහා පැත්තේ තියෙනවා අපිට බෝට් එකක් රෙන්ට් කරනවා නම් ලොකු බෝට් එකක්. ඒකේ මම හිතන්නේ 20කට විතර එකපාර යන්න පුළුවන් ගෲප් එකකට. ඒක හැබැයි සෑහෙන වියදමක් යනවා කියලා කිව්වා අපේ කලින් ආපු කට්ටිය. ඉතින් අපිට අද ඒක අවේලබල්. ඉතින් ඒ වුණාට ඒක කරන්න විදිහක් නැහැ. ඒකේ පොඩක් අපේ බජට් එකට වැඩිපුර යන හින්දා. ඉතින් ඒ නිසා අපි දැනට
මේ ට්‍රේල් එකක වටේ ඇවිදලා බලන්න තමයි අපි ඇදුවේ. ඉතින් කයිකින් කරන්න තිබුණ ඇත්තටම ලස්සන ඔයාලට පේනවා view එක. වටේම ඈතින් අයිස් කඳු පේනවා. ඒ අයිස් කඳු එක්කලා මේ ලේක් එකේ අපිට බෝට් එකකින් යන්න තිබුණා නම් ඒක සෑහෙන වටිනවා. ඉතින් අද මේ chance එක අපිට හම්බෙන්නේ නැහැ. ඉතින් මම කට්ටිය සෑහෙන මధుරෝ ඉන්නවා. සෑහෙන මధుරෝ ඉන්න මම හිතන්නේ මේ ලේක් එකේ මధుරෝ බෝ වෙච්ච ඒවා වෙන්න ඕනේ. ඉතින් මෙතනින් දැන් කට්ටිය වතුර පොඩ්ඩක් බහලා බලන්න යන්නේ. කොහොමද තත්තේ? තනිපද? බලමු එන ගම නැත යවිදින්න අමාරුවේ ඕකට කකුල දැම්මොත්. ඉතින් අර මං කිව්වා වගේ ඈතින් ඔයගලන්ට පේනවා මේ බෝට් එකක් යනවා. රෙන්ට් කරපු බෝට් එකක්. ඉතින් ඒකේ ආපු ක්‍රූ එකක් වගේ කට්ටිය. ඉතින් ඒගොල්ලන්ගේ ෆැමිලිස් වගේ ඇවිල්ලා ලොකු ගෲප් එකක් ඉන්නවනේ. ඒගොල්ලන්ට යන්න පුළුවන්. සෑහෙන හීතලයි මේ හරිය. එහෙනම් අහපව් හුඩි එකක් අඳින්න උනා. සීතල වැඩි වෙච්ච හින්දා දැන් ඉතින් ට්‍රේල් එකේ තව ඉස්සරහට ගිහිල්ලා බලමු මොනවද බලන්න තියෙන්නේ. I think අපි මේකේ තිබ්බ තව view point එකකට ආවා. ඒ view point එකේ I think මේ වගේ දාලා තියෙනවා බෙන්චස් කට්ටියට ඉඳන් ඉන්න. ඊට පස්සේ මේක තමයි එතනින් පේන view එක. අර වටේ අර එහා කෙරවලෙන් ආපු boats. මම කලින් කිව්ව family boat එකක් මෙතන යනවා පේනවා. ඉතින් දැන් නම් පොඩි අවුවක් වැටුණා. පොඩ්ඩක් හොඳයි හීතල චුට්ටක් අඩු වෙන්න. ඉතින් ඔයගලන්ට පේන ඇති මේ වතුර සෑහෙන්න පිරිසිදුයි. නිකම් දූපත් ජලය වගේ සෑහෙන්නම් පිරිසිදුයි මේ වතුර. හැබැයි ඉතින් නාන්න හිතුණත් නාන්න නම් විදියක් නෑ. සෑහෙන හීතලේ වතුර. මොකද මං හිතන්නේ මේවා එන්නේ උඩ තියෙන අයිස් කඳු වලින් පටන් අරගෙන එහෙම තමයි එන්නේ. ඉතින් එතකොට සෑහෙන හීතල වැඩි මේ වතුර. ඉතින් මේ ට්‍රේල් එක තව ඉස්සරහට යනවා. කට්ටියට ඇවිදන් යන්න පුළුවන්. ඉතින් අපි අද මේ හරියෙන් මේ ට්‍රේල් එක නවත්තන්න කියලා බැලුවේ. මොකද දැන් කට්ටියට දැන් හවස් වෙච්ච හින්දා බඩගිනි. ඉතින් අපි දැන් දවල්ට කට්ටිය එක එකනා බෙදාගෙන හදන් ආපු කෑම තියෙනවා. ඉතින් අද දවසට තියෙන්නේ මං හිතන්නේ පාන්. ඉතින් පාන් කාලා කට්ටිය හපෝ හවස් වරේ තව ඇවිදින්න තැන් කීපයක් තියෙනවා. ඒ තැන් වලට හපෝ යන්න කියලා තමයි හදන්නේ. ලස්සන කුරුල්ලෙක් ආවා. එයා ඔය ලස්සන කුරුල්ලෙක් එයා මොන හරි කන්න කෑම ජාතියක් අරගෙන යන්නේ. ඉතින් මේ හරියේ තියෙන view එක මේ වගේ තමයි. ඉතින් අපරාදී ඉතින් අපිට අද කයිකින් කරන්න තිබ්බනම් ඉතින් සැහැණ වටිනවා. ඉතින් ඒකට plan එක තිබ්බට කරන්න ඕනේ නැහැ. ඉතින් දැන් අහපෝ අපි කෑම කන්න තමයි දැන් අහපෝ යන්න හදන්නේ. ඉතින් අපි බලමු අද මොනවද වලට කට්ටියට කන්න තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් අර පාරේ මලයින් ලේක් එකෙන් ඉඳලා තව චුට්ට දුර අහපව් අපි ආපු පාරේම ආවා. එතකොට මේ වගේ බෙන්චස් හදලා අපිට කන්න පුළුවන් තැනක් හම්බුණා. ඒ වගේම මෙතන හරි ලස්සනයි. ගඟක් එහා පැත්තෙන් ගලාගෙන යනවා. ඒ වගේම කට්ටියට ඉඳගන්නත් හොඳ තැනක් හම්බුණා. ඉතින් අපි බැලුවේ මෙතන දවල්ට කෑම කන්න කියලා. ඊට පස්සේ බොහෝ දුරට අහපව් මෙතන තියෙනවා මලයින් ලේක් කැන්යන් කියලා.
තව එකක් එතෙන්ට අපි හවස යන්න ඉන්නේ එතනත් වටේ ඇවිදින තමයි තියෙන්නේ අර අපි නෝමලි යන ට්‍රේල් එකක් තමයි ඇවිදින ට්‍රේල් එකක් තියෙන්නේ ඉතින් මෙතන වටේ පොඩ්ඩක් පෙන්වන්න මේ විදියට තමයි තියෙන්නේ මේ වගේ ඉතින් ලස්සන තැනක් දැක්කහම අපි ලංකාවෙත් කොහේ හරි කඳුකර පැත්තකට ගියාම අපි කන්න කොහේ හරි ලස්සන තැනක් නවත්තනවනේ ඒ වගේ තමයි මෙහෙත් ඒ වගේ තැන් හදලා තියෙනවා ඉතින් මේ වගේ බෙන්චස් හදලා මෙතන ලස්සන පාලමක් යනවා සෑහෙන ලස්සන view එකක් තියෙනවා ඉතින් කටියර හොඳට සතුට වෙලා කාලා බීලා හපෝ යන්න පුළුවන් ඉතින් අද මං කිව්වා කලින් කිව්වා වගේ දවල්ට තියෙන පාන් පානුයි පානුයි මොනවද සැමන්ද සැමන් නෙමෙයි මචං එහෙනම් පානුයි සීනි සම්බෝලයි තමයි අද දවල්ට කන්න තියෙන්නේ කඩලයි 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 ඔයාලේ හැදුවේ කඩේක පමන්නේ ඉතින් දර කිව්වා වගේ පානුයි සීනි සම්බෝලයි අපිට කන්න තියෙන්නේ කොණ්ඩ කඩලයි සහ කොණ්ඩ කඩල කනිෂ්කා අයියා හදපු කොණ්ඩ කඩල ඒකේ පොඩි පොඩි ඒ කියන්නේ ප්‍රමාණය පොඩ්ඩයි සයිඩ් ඩිෂ් එකක් විදියට තියෙනවා පාන් නම් ගහන්න තියෙනවා කනිෂ්කා දිනේක සැරේ මෙතන උඩින් කඩන ඉතින් ඔයාලා විතරනේ ඉතින් ඔන්න තමයි ඉතින් කට්ටිය බෙදාගෙන කෑම හදාගත්තා ඉතින් ඒවා අපි අරගෙන ආවා ඊළඟට මෙතන පොඩ්ඩක් පෙන්වන්න හිතුවා මේ සෑහෙන ගල් වැටිලා තියෙනවා මෙතනිනුත් මේ කඳ උඩින් ලොකු කන්දක් මේ හරියට තියෙන්නේ ඉතින් වටේම හරිම ලස්සනයි අර පැත්තට තමයි කඳු ටික අහුවෙන්නේ හිම කඳු ටික ඔයගොල්ලන්ට පේනවා ඇති ඉතින් අපි දැන් කන්න යන්නේ කාලා ඊට පස්සේ අහපව් හවස යද්දි බලමු ඊළඟට ආයි හවස කැන්නන් එකේ වියුස් ටිකත් එක්කලා හම්බෙමු අපි දැන් මැලයින් කියන කැන්නන් එකට ආවා අපි අපේ වාහන ටික මෙතන පාක් කරා අර වගේම තාමත් අපි ඉන්නේ අයිස් කඳු වලින් වට වෙච්ච ඒරියා එකක දැන් අපේ කට්ටිය ඉස්සරහට යන ගමන් ඉන්නේ මේක ඇත්තටම ඇවිල්ලා කැන්නන් එක ඒ කියන්නේ නිකන් කඳු වගේ එක පාට නිකන් පල්ලමක් වගේ තියෙන ඒ වගේ ස්වභාවයක් තියෙන ඒරියාවක් තමයි මේ හරිය තියෙන්නේ ඉතින් මේ 1 කිලෝමීටර්ස් 3.7ක වගේ ගමනක් තියෙනවා කියලා කිව්වා ඒක ලූප් එකක් ඒ කියන්නේ කැරකිලා හපෝ අපි පටන් ගත්ත තැනට වෙන්න පුළුවන් විදිහ ලූප් එකක් ඉතින් දැන් අපි එතෙන්ට යන ගමන් ඉන්නේ ඉස්සරහා විශේෂ දේවල් හම්බෙනකොට ඒවත් එක්ක වීඩියෝ එක ගේන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සරහට ගිහිල්ලා මොනවද බලන්න තියෙන්නේ කියලා. මෙතන විස්තරයක් තියෙනවා අපි ඉන්න ඒරියා එකේ හරියට පැහැදිලි නැති වෙයි මේ දේ. මේක අපි එංගල වාසක හින්දා ඒ ඉදිත් කැවිල් මේක තමයි ග්ලේෂියකින් මේ ග්ලේෂියකින් හැදිලා එන ගඟ තමයි මේ පල්ල හැදන්නේ ඒකයි මෙච්චර වතුර සීතල වෙන්නේ මේක තමයි අපි හිටු මෙඩිසින් ලේක් එකනේ ඔව් අරක මලයින් view එකකට කනේ මලයින් ලේක් නෑ මලයින් ලේක් එකද මේක මලයින් ලේක් එක ඊට පස්සේ අපි දැන් ඉන්නේ මෙතන grand canyon එකේ grand canyon නෙමෙයි මලයින් canyon grand canyon තියෙන්නේ USA මේ view එක වටේට මෙතනින් තමයි යන්න තියෙන්නේ ඉතින් ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්න ඉතින් මේක යන්න පාරවල් තියෙන ලොකු එක කියන්නේ වෙලා තියෙනවනේ ඉතින් එතකොට මෙතන තියෙන විස්තර කැන්යන් එක හැදෙන විදිහ ඊට පස්සේ මෙතන තියෙනවා ඉන්න සත්තු නගන අපි මෙන්න මෙයාලව තමයි දැක්කේ කලින් කෑම දුන්නේ මෙයාලට ඊට පස්සේ මෙතන
තව සත් ඉන්නා බයාස්ලත් ඉන්නා කියලා කියලා තියෙනවා ඉතින් පොඩ්ඩක් පරිස්සම් වෙලා යන්න ඕනේ අපි යන එක ඉතින් අපි දැන් කැන්යන් එක බලන්න යන ගම මේකේ 20 minutes කියලා තියෙනවා අප කැන්යන් ලූප් කියන එක තමයි අපි පටන් ගන්න යන්නේ ඉතින් මං හිතන්නේ ඉස්සරහට හොඳ views ටිකක් හම්බෙයි ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද විස්තර කියලා මේ හරිය ඇත්තටම හොඳට හැලේ වෙවිලා ඇත්තටම මේ හරිය නිකන් අර තාම අපි ඉන්නේ ජස්ප නැෂනල් පාර්ක් එක ඇතුලේ ඒක එක කොටසක් තමයි මේ මලයන් කැන්යන් කියන්නේ ඉතින් එහා පැත්තෙන් වතුර ලොකු සද්දයක් එනවා මං හිතන්නේ එහා පැත්තෙන් ලොකු දියපාරක් ගලාගෙන යනවා වෙන්න ඕනේ කැන්යන් එකේ view එකක් හම්බෙද්දී අපි ගිහිල්ලා බලමු කැන්යන් එකේ ඉස්සරහට කොහමද view එක පේන්නේ කියලා ඉතින් මේ තියෙන්නේ අර පැත්තෙන් වෙනිච්ච view එක අතනින් තමයි අපි ආවේ දැන් මේ ටික පල්ලයට බැස්සා ඔයගලන්ට පේනවා ඉතින් මේ තියෙන්නේ අපි ඉන්න පැත්තයි එහා පැත්තයි අතර ගත්තොත් එන්නේ ඒක තමයි ගැප් එක තියෙන්නේ මේ ගල ඇත්තටම කාදිනේලා කැඩිලා ගිහිල්ලා තමයි මේ දෙක වෙන් වෙලා තියෙන්නේ. කියන්නේ මේක අවුරුදු මිලියන ගාණක් පුරාවට සිද්ධ වෙන process එකක්. අමුතු colorful vibe එකක් තියෙන මේ හැරිය. ඉතින් මේ විදිහට තමයි දිගටම මේ කැන්යන් එක නිර්මාණය වෙලා තියෙන්නේ. මේගොල්ලෝ වැටවල් ගහලා තියෙනවා මං හිතන්නේ මිනිස්සුන්ගේ ආරක්ෂාවට. දිගටම තේනවා ඇති ඔයගොල්ලන්ට මේ කැන්යන් එකේ වෙනස. ඒ කියන්නේ කැඩිලා ගිහිල්ලා මේ ගල් පිහිටලා තියෙන විදිහ. ඉතින් මේ ඇවිල්ලා විවිධාකාර භූගෝලීය පිහිටීම් එක ගඟත් එක්ක දිගටම පල්ලෙහාට ගඟ ගලාගෙන යනවා යටි. නෑන ලස්සනයි මේ හැමතැනම. අපි බලමුද ඉස්සරහට ගිහිල්ලා මේ කොහොමද තේම තියෙන්නේ. ඉතින් අර කලින් view එක තමයි දිගටම තියෙන්නේ. ඒකේ එක එක මේ හරියට හොඳටම පේනවා. ගැටින් ගඟ ගලාගෙන යන විදිහ. මේ තියෙන්නේ අපි ඉන්න පැත්තයි එහා පැත්තයි අතර තමයි මේ ගැප් එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒගොල්ලෝ පේනවා ඉතින් සෑහෙන යටත් ගල් වැඩිලා තියෙනවා. ඒ කියන්නේ මේ මෙතනින් වාදනය වෙලා වැටිච්ච ගල් තමයි මේ තියෙන්නේ බලන්න. ඉතින් ඇත්තටම මේ වගේ මේ කැන්යන්ස් කියන ඒවා මිනිස්සු හොයාගෙන මේ වගේ මිනිස්සුන්ට ඇවිදින්න බලන්න ඉන්න ඩිවෙලොප් කරන එක ඇත්තටම ලොකු දෙයක්. සෑහෙන ඉන්ට්‍රෙස්ටින් දෙයක් තියෙනවා පල්ලෙහා. මෙතන ඇවිල්ලා මේ වතුර ටික පල්ලෙහාට යන විදිහ ඔයාලට පේනදි සෑහෙන සැර වතුර පාරක් එකපාරට අහපුවා මෙතනින් කැඩිලා අර ගල්වල වැදිලා ඇරිලා අහපුව ඇතුළට යන විදිහ. අපි තව පොඩ්ඩක් පල්ලෙහාට ගිහිල්ලා බලමු මෙතන කොහොමද පේන්නේ කියලා. ඇත්තටම මේ සෑහෙන ලස්සනට රටේ පේන්න තියෙනවා. දැන් ඇත්තටම වෙලා හවස 6ට විතර ඇති. හැබැයි වටේ හරිම ලස්සනට පේන්න තියෙනවා. එකක් අඳුරේ නම් අපි බලන් මෙච්චරට ගිහිල්ලා වතුර සද්ද හින්දා මං කියන එක හරියට ඇහෙන්නේ නැතුව ඇති. සෑහෙන වතුර හැරින් ඇවිල්ලා මේ ඔයගොල්ලන්ට පේන ඇති මෙතනින් සෑහෙන සැර වතුර පාරක් එන්නේ. එතනින් ඇවිල්ලා වැදිලා පල්ලෙහාට කඩාගෙන යනවා. ඉතින් එහෙම තමයි මේ පාලැත්තිස්ස කොහොම සැර වතුර පාරක් ඇවිල්ලා වැදිලා තමයි ගල් ගැලවිලා ආදනය වෙලා මේ වගේ කැන්නේ නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි ඔයගොල්ලන්ට පේන ඇති මේ සෑහෙන වතුර තියෙනවා. මේ හැරිය මං හිතන්නේ ඊයේ පෙරේද දිගනම් වැහලා තියෙනවා. දැන් හෙට නම් ෆෝකාස්ට් එක හොඳයි කියලා තිබ්බා.
අපි බලමු කොහොමද ඉස්සරහට තත්ත්වය කියලා. දැන් ඔයගොල්ලන්ට පේනවා ඇති මේ අර මං කලින් කියපු තැන. මඩ නැත්තම් යන්න තිබ්බ ඇත්තට. ඔයාලට පේනවා ඇති මෙතන පොඩ්ඩක් තරට වතුර පාර වැටෙනවා. අපි තව පොඩ්ඩක් උඩට ගිහිල්ලා බලමු මෙතනින් ගොඩක් කාල වෙනවා. වතුර වැටෙන වේගය ඔයගොල්ලන්ට තේරෙන්නේ ඇති. එන්න මෙතනින් තැනේ නම් හොඳට පේනවා සම්පූර්ණයෙන්. අර උඩින් එන ගියැලක් වගේ පල්ලයට වැටෙනවා. අර උඩින් එන වතුර බාර සෑහෙන තරට මෙතනින් පල්ලයට වැටෙනවා. ඒක තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. සෑහෙන ලස්සනයි මේක. ඉතින් මේකම තමයි දිගටම ඉස්සරහට තියෙන්නේ. අපි බලමු තව විශේෂ තැනක් හමුනොත් කොහොමද ලස්සනකෝ. ඉතින් අර කලින් වතුර වැඩිච්ච එක හොඳටම පේන තැන තමයි මේ තියෙන්නේ. මෙතනින් view point එකක් වගේ හදලා තියෙන එක බලාගෙන ඔයගොල්ලන් තේරෙන්නේ කොච්චර සැරට වතුර පාර වැටෙනවද කියලා පල්ලෙහාට. මේ සෑහෙන වතුර ප්‍රමාණය මෙතනින් එකවර පල්ලෙහාට වැටෙනවා. සෑහෙන සීතලයි මේ මෙතනින් එන මිස් එක නිසා. බලමු තව ඉස්සරහට ගිහිල්ලා මේ ගඟ දිගටම යන විදිහ ඔයගොල්ලන් තේරෙනවද මෙහෙම. හරි ලස්සනට මේ කෑලි දෙක වෙන් වෙලා තියෙන විදිහ ඔයගොල්ලන් පේනවා. ඉතින් මේ හරිය තවත් ලස්සනට පේනවා මේ ගඟ ගලාගෙන යන විදිහ. මේකට පේනවා ඉතින් මේ හරියෙන් තව වතුර පාරක් ගලාගෙන එනවා. ඒ කියන්නේ මම හිතන්නේ එහා පැත්තෙනුත් තව ගල උඩට එන වතුර ගලාගෙන එනවා මම හිතන්නේ. ඒ වගේම මේ මෙතනින් චූටි වතුර පාරක් එනවා. කියන්නේ එහා පැත්තේ මේ කන්දේ උඩට වැටෙන වතුර මේ වගේ ගල්ලස්සේ තියෙන ෆ්‍රැක්චර් සස්සේ ඇවිල්ලා මේකටයි එකතු වෙන එක තමයි. ඉතින් මේ නද ආපු කට්ටිය දෝවිතත් වීඩියෝ කරගෙන යනවා. ඉතින් තව පොඩ්ඩක් යන්න තියෙන ඉස්සරහට. ඉතින් බලමු ගිහිල්ලා කොහොමද ඕනන්න පේනවා. ඉතින් මෙතනින් සෑහෙන උඩට තියෙනවා. අපි ඉන්න පැත්තට එහා පැත්තේ එක කියන්නේ මේක තමයි චැන්නෙන් එකේ නිර්මාණය. එහා පැත්තේ ගල සෑහෙන උඩට තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති මේ මෙතනින් කලින් දියල්ලක් වගේ තිබිලා ඇති. මේ මම හිතන්නේ වතුර ගොඩක් තියෙන කාලෙක මෙතනින් දියල්ලක් වගේ ඇවිල්ලා මේකට ජොයින් වෙනවා ඇති. ඉතින් හිම වැටෙන කාලේට මේ ඔක්කොම හිමෙන් වැහිලා තියෙන අනිවාර්යයෙන්ම. දැන් මේ දවස්වල සමයක නිසා මේ තමයි මේ වගේ අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේවා හිතන්නේ කැන්නන් එක ඕපන් කරනවා කියලා වින්ටර් එකේ. මොකද සෑහෙන දරුණුවට හිම වැටෙනවා මේ පැටි වලට. දැන් මේ හරි හොඳම ලස්සනට පේනවා වතුර ගලාගෙන යන විදිය. ඇත්තට view එක නම් හරිම ලස්සනයි. මේ තියන්නේ මේ හරි කවකට දෙයක් තියෙනවා. මම හිතන්නේ මගේ කටහඬ ඇහෙයි කියලා. ඒ වුණාට view එක ලස්සනයි, හරිම ලස්සනයි. මේ විදිය අපේ දිගටම ගලාගෙන යනවා. මේ සෑහෙන පෙර වතුර පාරක් මේ ගලාගෙන යනවා. මට මේක දැක්කම මතක් වෙන්නේ ඇත්තටම සිතුවිල්ල වයිට් වෝඩ් රාෆ්ටිං කරව හැටි. හැබැයි ඒකේ රැපිඩ්ස් මෙච්චරම තර රැපිඩ්ස් තිබුණා කියලා මට මතකයක් නැහැ. දැන් මේක නම් මම හිතන්නේ වයිට් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් කියලා. මොකද මේ තියෙන රැපිඩ් බලපුවම සෑහෙන දරුණු ඒ වගේම ඩේන්ජරස් රැපිඩ්ස් වගේ තමයි පේන්නේ. හැබැයි ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් කරන කෙනෙක් නම් ඇත්තටම මේක ජොයි කරන්න පුළුවන් තරක් විදිහට තමයි කියන්නේ. ඉතින් තව ඉස්සරහටත් බලන්න තැන් තියෙනවා. අපි කැන්නෙන් එකේ තව ලූප් එකේ තව ඉස්සරහට ගිහිල්ලා බලමු. ඉතින් මේ අපි තව ට්‍රේල් එක ඉස්සරහටම ආවා.
මේ තමයි අපිට ගඟ ළඟටම හම්බෙච්ච තැන. ගලාගෙන යන ගඟ. දැන් මෙතන ඉස්සරහින් ඔයගොල්ලෝ වෙනද මේ හරියෙන් පොඩි දියල්ලකුත් නිර්මාණය වෙලා තියෙනවා. දැන් තාමත් අර ගඟ යන වේගෙන අඩු වෙලා නැහැ. දැන් උඩ තිබ්බේ ගඟ පොඩ්ඩක් පළල අඩු නිසා මේ යන වතුර ප්‍රමාණය අර එකට හැප්පෙනා වගේ සෑහෙන ලොකු රැපිඩ්ස් නිර්මාණය වෙලා තිබ්බ. දැන් මේ හරිය ගඟ පොඩ්ඩක් ආයි පළල් වෙලා තියෙනවා. ඒ කියන්නේ කැන්නෙන් එකේ පොඩ්ඩක් ගැප් එක වැඩි වෙලා තියෙනවා. ඉතින් මේ හරිය ඇත්තටම හරිම ලස්සනයි මේ කලර්ස් කලර් කම්බිනේෂන් එක. කියන්නේ පාට පාට කොළ පාට ඊට පස්සේ මේ ගඟේ වෙනම පාටක් තියෙන්නේ. ඊළඟට සමහර තැන්වල මේ ගස් රතු පාටින් පේන්න තියෙනවා. ඉතින් අර කලර් කම්බිනේෂන් එකත් එක්කලා ඇත්තටම අර තේරෙන්නේ නිකන් අර ෆිල්ම් එක ෂූට් කරන එන්වයරන්මන්ට් එකක් වගේ තමයි පේන්න තියෙන මේ හරිය. ඒ තරම් ලස්සනයි. දැන් අපි බලන්නේ අර දියල්ල ගාවට යන්න ඉස්සරහින්. තව තව පොඩ්ඩක් ඉස්සරහට යන්න ඕනේ. මෙන්න දියල්ල. එන අපි ඒකත් ඇත්තම චූටි ලස්සන දියල්ල. සාමාන්‍යයෙන් වතුර වැඩිපුර තියෙන කාලෙට හොඳට ලස්සනට පේනවා ඇති. හරිම හරිම ලස්සනයි. හරිම කලර්ෆුල් මේ වතුර පාටත් එක්ක මේ වටේ තියෙන ඒ ගස් කොළන් වල ඇඩෙත් එක්ක මේක සෑහෙනම අමුතු ලස්සන ස්වභාවයකින් දිස්සනවා. ඉතින් අපි දැන් ඉතුරු ටික යන ගමන් ඉන්නේ. දැන් මේ හරියත් මේ තාම කැලේ මැද්දෙන් අපි අපේ ට්‍රේල් එකේ අන්තිම තැනට යන්නේ. මේක ඇවිල්ලා තවත් බ්‍රිජ් එකක්. මේක ගහලා තිබි ෆිෆ්ත් බ්‍රිජ් කියලා. ඒ කියන්නේ බ්‍රිජස් ඔක්කොම හයක් තිබ්බා. අපේ ට්‍රේල් එකේ තව ගියා නම් යන්න පුළුවන් අපිට සික්ස් බ්‍රිජ් එකක් වෙනකන්. ඒක තව මෙතන ඉඳලා කිලෝමීටර්ස් 1.7ක් තිබ්බා. ඒ හින්දා අපි ඒක අද දැන් දැනටමත් හතාමාරයි වෙලාව. තාම කලවර නොවුනට. ඒ හින්දා අර ගොඩක් රෑ වෙන කලින් අපි ආපහු හොටෙල් එකට යන්න ඕන නිසා අපි තීරණය කරා දැන් මෙතනින් අපේ මේ ට්‍රේල් එක නතර කරලා ආපහු වාහන තියෙන තැනට යන්න. ඉතින් මේ තියන්නේ මේකේ විස්තර. මේක සෑහෙන ඉන්ට්‍රෙස්ටිං පින්තූරයක් තියෙනවා. ඔයාලට පේනවද මේ තියෙන වින්ටකේදී මලයින් කැන්නෙන් එක පේන විදිහ කියලා තියෙන්නේ. සෑහෙනම සෑහෙනම ලස්සනයි. කියන මං කිව්වේ අර කලින් මේ ඔක්කොම මිදිලා මේ කැන්නෙන් එකේ ගලාගෙන වතුර සේරම මිදිලා ඒක මැද්දෙන් ට්‍රේල් එකක් වගේ හදලාගෙන කට්ටි යනවා. ඉතින් ඒක ඇත්තටම මාරයි. අවුරුද්දේ ඒ කාලෙන් කාලෙට එක එක දේවල් බලන්න පුළුවන්. ඉතින් එක එක විදිහට. ඉතින් මේ තියෙන්නේ අපි අපේ ඩෙස්ටිනේෂන් එක අන්තිම බ්‍රිජ් එක. ඉතින් මෙතනින් අර ගලාගෙන යන ගඟ හොඳටම පේනවා. ඇත්තටම මාර ලස්සනයි. පාඩුවක් නැහැ මේ ට්‍රේල් එක ආපු එක. සෑහෙන ලස්සන සීනරිස් තිබ්බා. වටේම හැම තැනම ලස්සනටම පේනවා. ඉතින් සෑහෙන වෙලා මේ ඉඳන් බලාගෙන ඉන්න පුළුවන් මේක දිහා. ඊට පස්සේ මේ හරිය කටියට කෑම ගන්න තැන් ඒවා ඊට පස්සේ වස්තුන්ත් ඒ වගේ දේවල් හැම පාසුකම්ම හදලා තියෙනවා. ඉතින් ඒවත් සෑහෙන වටිනවා. මොකද එන කට්ටියට එන්ජොයි කරනවට අමතර ඒ වගේ පහසුකම් සැලසුවාම ඉතින් Tamanට සෑහෙන පහසුයි ගමන් ප්ලෑන් කරගන්න. ඉතින් මේක තමයි view එක. මේ ගඟ දිගටම ගලාගෙන යනවා. අදලන්ට පේන ඇති ගඟ කොච්චර ලස්සනද කියලා. පොළ පාට ලස්සන වතුර ටික. හරිම ලස්සනයි. ඉතින් මේක තමයි ඉතින් view එක. මේකේ ඔයගොල්ලන්ට පේන ඇති තව උඩිනුත් හිම කඳු පේන්න තියෙනවා. ඉතින් මේ view එක නම් ඉතින් එපා වෙන්න ඇති view එක. ඉතින් දැන් අපි බොහෝ දුරට මේ ට්‍රේල් එක ඉවර කරන්න හදන්නේ. ඉතින් ට්‍රේල් එක ඉවර කරලා ආපෝ අපි බලාගෙන ආපෝ පාත් එකේම යන්න තියෙන්නේ. ඒ හින්දා මම ඒ ටික ආපෝ වීඩියෝ කරන්න නැති වෙයි.
බොහෝ දුරට අද වීඩියෝ එක මෙතනින් ඉවර වෙයි කියලා හිතනවා අපිට යන ගමන් අහපව මොකුත් ලොකුවට බලන දෙයක් හම්බෙන්නේ නැති වෙයි. බොහෝ ඊට පස්සේ මම හිතන් ඉන්නවා ගිහිල්ලා අපේ සාමාන්‍ය මෙහෙ හෝටල් එකේ අපි නවතින තැන පොඩි ටෝ එකක් කරන් හෝටල් එක ඇතුලේ. මොකද මේ පළවෙනි අතාවට මම කැනඩාවට ඇවිල්ලා හෝටල් එකක් නතර වෙන්නේ. ඉතින් ඒ අත්දැකීමත් ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කියලා හිතුවා. ඉතින් එහෙම වුණොත් ටිකක් රෑවෙයි අපි හෝටල් එක පැත්තට යද්දි. ඒ ගිහිල්ලා අහපව් අපි ඒ හරියදී ආයෙ හම්බෙමු. මගදී මොන හරි ඉන්ට්‍රෙස්ටින් දෙයක් තිබ්බොත් ඒවත් ඔයගොල්ලන්ට අරන් එන්නම්. ඉතින් එහෙනම් මේ ට්‍රේල් එක මෙතනින් ඉවරයි. අපි බලමු අද දවසේ ඊට පස්සේ ගෙවෙන විදිහ. අපි ආපහු එන ගමන් තව බ්‍රිජ් එකක් බලන්න ආවා. මේක බ්‍රිජ් 1 එක අපිට කලින් එද්දි මිස් වුණා හින්දා තමයි මෙතනට ආවේ. සෑහෙන සද්දයක් තියෙනවා. ඉතින් මේ මෙතන විශේෂත්වය කියන්නේ මේ අර ගල් තට්ටු වල පාසියෙන් වැදලා තියෙන ඉතින් හරි අමුතුයි. මේ හරිය කොළපාට ඊට පස්සේ මේ හරි කහ කොළ මිස් වෙලා ඊට පස්සේ මේ යටින් පේන විදිහත් එක්ක නිකන් අමුතු අර මුස්තු ෆීලිං එකක් තමයි මෙතන තියෙන්නේ. ඒ කලර් කම්බිනේෂන් එකේම හරි අමුතුයි. ඊට පස්සේ මේ පැත්තට ගියොත් ඔයගලන්ට පේනවා පොච්චර තර දෙකන වතුර පාරේ සද්දෙත් එක්ක මේ හරියෙන් එන වතුර පාර එක පාට බල්ලයට වැටෙනවා. සෑහෙන සද්දෙට බල්ලයට වැටෙන ලොකු වතුර පාර. හරිම ලස්සනයි මේ DRD එක මැච් එක වගේ වැටෙන්නේ මෙතනින්. ඉතින් මේක තමයි අපි බොහෝ දුරට බලන අන්තිම බ්‍රිජ් එක. ඊට පස්සේ මෙතනින් තමයි මීටර 200ක් විතර අපි පටන් ගත්ත දැන්ට යන්න තියෙනවා මේ ට්‍රේල් එක. ඉතින් ඊට පස්සේ අපි අහපව හෝටල් එකට යනවා. එහෙනම් අපි අහපව හවස හම්බෙමු. මේ මෙතනට ආවේ මේක ලස්සන්ට පෙනිච්ච හින්දා තමයි මේ මෙතනට ඇවිල්ලා මේකත් වීඩියෝ කරලා පෙන්වන්න ඕනේ කියලා හිතුවා. අපි දැන් මේ හෝටල් එකට අහපව යන ගම පාරේදී තවත් මේ නැෂනල් පාර්ක් එකේ ඉන්න සතෙක්ව හම්බුණා. අපි ඇත්තටම මෙයා මොන જાති මුවෙක්ද කියන්න දන්නේ නැහැ. කියන්නේ මෙයාට කියන හරිනම් අපි දන්නේ නැහැ. හැබැයි සෑහෙන ලොකු මුවෙක්. මෙහි ඉන්න ඒක අනිත් පැත්තේ ඒකලා මූස්ලා ඉන්න මේකත් හෝටල් ඩිය ඔය වගේ එක එක නම් දින මුවාලා ඉන්න. ඉතින් මෙයාගේ අපි ඇත්තම නම කියන්න හරි දන්නේ නැහැ. ඔව් පිටිපස්සෙත් තව එක්කෙනෙක් ඉන්නවා. ඒ දැන් දෙන්නෙක් ඉන්නවා. අපි තව එක්කෙනෙක් පහු කරගෙන තමයි මෙතෙන්ට ආවේ. මෙයාලා ඉතින් හවස මේගොල්ලන් හවස ඇවිල්ලා තනකොළ කාලා මෙහෙම ගෑ නැති මෙතන අපි තාම හයිවේ එකේ ඉන්නේ මේ හෝටල් එකට යන ගම. ඉතින් මේගොල්ලන්ව දැක්ක හින්දා පොඩ්ඩක් වීඩියෝ කරගන්න හිතුණා. පාර පයින් එක පේන්නේ නැහැ. ගන්න ඕන පාර ඉන්නවා. පාර ඉන්නේ. අයිර මොකක් අරලා දෙන්න. දැන් එක්කෙනෙක් පාර ඉන්නේ. වලට පේන්නේ නැති යා පාර ඉන්නේ. දැන් එහා පැත්තට යන ගමන්.